මට මතක් වුණ එක ජාතක කතාවක්. එක බ්‍රාහ්මණ කුලයක බෝසතාණන් වහන්සේ, අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතයකදී තමන්ගේ බිරිඳටයි බැමිණියටයි ළමයි දෙන්නෙක් තියෙනවා, බුදුරජාණන් සහ පිරිමි දරුවෙක්. ඒ දුවටයි පුතාටයි සහය ගෙදර සේවය කරන කාන්තාවක්. ඉතින් මේ ඔක්කොටම එකතු කරලා කියනවා, දවසට තුන් වතාවක්වත් මරණ සතිය ගෙදරින් නැයි වඩන්න කියලා. ඊට පස්සේ ඒ තාත්තා බමුණා, මේ බෝසතාණන් වහන්සේ පුතත් එක්ක කුඹුරු වැඩ කරද්දී එක කියන්නේ සර්පෙක් දෂ්ට කරලා පුතා මැරෙනවා. ඉතින් දැනගන්නවා පුතා මැරිලා බව. ඊට පස්සේ කිසිම ශෝකයක් නැහැ. පාර යන මිනිස්සෙට කියනවා, බැමිණියට කියන්න කියලා අද දෙන්නිට කෑම ගේන්න එපා. අද අවශ්‍ය නැහැ දෙන්නිට ගේන්න. අද එක්කෙනිට ගෙනාවාම හොඳටම ඇති. හැබැයි අද එද්දී පවුලේ ඔක්කොම හවස එද්දී දවල් කෑම අරන් එද්දී ඔක්කොම තෙල් මල් අරගෙන එන්න කියලා කියනවා කුඹුරට. ඉතින් මේ පණිවිඩය දැනගත්තාම බැමිණියක් දැනගන්නවා අනිවාර්යයෙන්ම පුතා නැති වෙලා කියලා. ඒත් බැමිණියටත් කිසි දුකක් නැහැ. ඉතින් ගෙදර ඔක්කොමලා ඇවිල්ලා ඒ කුඹුරේදීම ඒ චාරිත්‍රානුකූලව ඒ චාරිත්‍ර කරලා පින් දීලා ඒ දෙමල් පහන් පූජා කරලා ඒ පින් දීලා ඉවර කරන්න යද්දී මේක දකිනවා කියනවා ශක්‍රදේවේන්ද්‍රයාට හරි පුදුම හිතෙනවා. මොකද මේ වගේ අවස්ථාවකදී මනුෂ්‍ය ලෝකේ සාමාන්‍ය පුතග්ජන මිනිස්සු කොච්චර ශෝකයෙන් අඬාවැළපිලා දුක් වෙනවද සංකා වෙනවද? ඒත් මේ අය හරි පුදුමයි. සිනහා වෙලා ඔක්කොම බොහොම සතුටින් දරුවට එකම පුතාට පින් දෙනවා. දැන් ඊට පස්සේ ශක්‍රදේවේන්ද්‍රයාට හිතෙනවා මේ අය ලව්වා සිංහරාජයක් කරවන්න ඕනේ මනුෂ්‍ය ලෝකේ කියලා. වෙනත් මහලු මිනිසෙකගේ වේශයක් මවාගෙන කුඹුර ළඟට ගිහිල්ලා අහනවා, අර පිච්චෙන්නේ සතෙක්ද? බමුණගෙන් අහනවා. කියනවා සතෙක් නෙමෙයි මිනිස්සෙයි. එහෙනම් ඔබලා ඔය සිනහවලා සතුටින් ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව ඔබලගේ හතුරෙක් වෙන්න ඇති මැරිලා තියෙන්නේ කියනවා. අනේ නැහැ, අපේ ආදරණීය පුතා තමයි, මගේ ආදරණීය පුතා තමයි මිය ගියේ. එතරම්ම ඇයිදින් එහෙනම් කිසිම ශෝකයක් නැතුව ඉන්නේ? ඒ වෙලාවේ කියනවා මේ පුතාට දෂ්ට කරපු සර්පේ අර දැකලා දිනවල හැව ඇරලා ගිහිල්ලා තියෙනවා. ඔය වගේ ඉතින් පුතා එක හැවක් දාගෙන හිටියනේ, ඒ හැව ඇරලා දැන් තවත් කොහේ හරි උප්පත්තියක් ලැබලා ඇති. සමහර විට අපි මේ මෙතන ශෝක වුණාට සමහර මේ දිව්‍ය ලෝකේ උප්පත්ති මංගල්‍ය වෙන්න ඇති. දැන් සමරන්නේ දැන් අපි මෙහෙ ඇඬුවට වෙන කොහේ තැනක දැන් උප්පත්ති මංගල්‍යයක් සමරන අපි දන්නේ නැහැ කොතනද කියලා. උප්පත්ති මංගල්‍යයක් සමරන එලාවක් වෙන්න ඇති කියලා. ඉතින් ඊට පස්සේ වමුණ කියනවා අර ශක්‍රදේවේන්ද්‍රයාට, ඉතින් අහන ඇයි ඉතින් සංකල්පයකට මෙච්චර අපි අඬන්නේ කියලා. දැන් පාදරයක තේරුම් ගන්න පුළුවන් ධර්මයක් දන්නේ හින්දා ඉනෝනටත් ඒ අපි දන්නවා ජීවිතය කියන්නේ අපි මමත්වයේ විසින් මම කියන අදහස මූලික කොටගෙන සම්මත කරපු සංකල්ප ගොඩක් විතරයි ලෝකය කියලා කියන්නේ. ඉතින් එහාට ලෝකය කියලා දෙයක් ඇත්තටම නැහැ. දැන් අපි තුම ගෙදර කාර් එක තියනවා කියලා. ගෙදර කාර් එක පිච්චෙනවා. ගෙදර කාර් එක පිච්චෙද්දී ඒ ගෙදර පුංචි ළමයෙකුත් ඉන්නවා. ඉපදිලා එක දවසක් පිච්චි. ඒ ගෙදර වැඩිහිටියෝත් තියෙනවා. මේ කාර් එක පිච්චෙනවා දකින වෙලාවේදී අර වැඩිහිටියොන්ට අයිතිකාර අයට ගොඩක් කලබල වෙනවා, දුක් වෙනවා වටින කාර් එක කියලා. ඒත් අර ළමයාට කිසිම ගාණක් නැතුව ඒ ළමයා සමහර හිනා වී බලන් ඉඳි. ඇයි ඒ හේතුව මොකද මේ වෙනස? මොකද ඒක කියන්න බලන්න. ඇයි ළමයා සිනහ වෙන්නේ? ඇයි අර වැඩිහිටියෝ දුක් වෙන්නේ? ඈ ළමයා ඒක සම්මත කරගෙන නැහැ තාම. අපේ කාර් එක මගේ කාර් එක කියන සම්මතයේ ඇතුළට ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒ දරුවට කිසි දුකක් වේදනාවක් දෙන්නේ නැහැ. හැබැයි ඒ වැඩිහිටිය දුක් වෙන්නේ එයාය සම්මත කරලා ඒක. මගේ කියලා සම්මත කරලා ඒ සම්මතේ ඕනවට වඩා මානසික වශයෙන් බැඳිලා. ඒක සම්මතයක් වශයෙන් තිබ්බත් ඒ ප්‍රශ්නේ ගොඩ නැහැ. ඇයි සම්මත වලට ඔච්චර බැඳුනේ? ඒකනේ යාළ දුක් වෙන්නේ.
දැන් උදාහරණයක් කිව්වොත් දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් අපි හිතමු දැන් පුංචි ළමයි ශ්‍රී ලංකාවේ ළමයි දාගන්න ඔයා මුදලාලි ඔයා අම්මා ඔයා තාත්තා ඔයා පුතා ඔය කියලා මේ පොල කෑලි ටිකක් අරන් ඩොලර් ටිකක් දාගන්න කියනවා. ඉතින් ඕක ඒ ළමයි මේත් ඔබ විනාශ කරන සම්මතයේ කඩාගෙන යනවා. මම කියන්නේ ඉතින් ඔබේ ජීවිතයක් කියලා කියන්නේ ඇත්තටම ළමයි කරන සෙල්ලමක් කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. පොඩි ළමයි අපි පොඩි ළමයි සම්මත කරනවා වගේ අපි මේ සම්මත ටික හදාගන්න. හැබැයි ඉතින් අපි ඒක ඔබලාට වඩා ඇත්ත කියලා තදින් සහනේ වෙලා. ඒ නිසා තමයි දුක තියෙන්නේ. ඉතින් ඇයි සම්මත ඇත්තක් කියලා තදින් අල්ලන්නේ? ඇයි එච්චර මෝඩ වෙන්නේ අපි? සම්මත ඇත්ත කියලා තදින් ගහණය කරන්න තරම්. ඉතින් හා ඊට පස්සේ මම ඊළඟ කැලේ යනවා. ඊට පස්සේ අර අම්මා ළඟට යනවා. මේ අම්මා ළඟට ගිහිල්ලා සක්‍රදේව ඉදිරියේ මහලු වෙස්සම ආගෙන අහනවා. ඉතින් පිරිමි කෙනෙක්ගේ හිත ටිකක් හයියයි. හැබැයි කාන්තාවක්ගේ හිත කියන්නේ හරි මෘදු හිත තියෙන මෘදු මොළොක්. ඉතින් ඔබට මවක් වෙලත් ඔබ ඔය කිසි ගාණක් නැතුව ඉන්නේ ඔබ දරුවට කැමැත්තෙන් නෙමෙයි හිටියේ, ආදරෙන් නෙමෙයි හිටියේ කියලා. එතකොට ශිෂ්‍යවා මම ගොඩක් ආදරෙන් හිටියේ පුතාට. හැබැයි පුතාට මේ ලෝකෙට එන්න කියලා මම ආරාධනා කරේ නැහැ. මාගේ ආරාධනාවකින් එයා මේ ලෝකෙට ආවෙත් නැහැ. මම එයාට දැනුවා හිටිය ඇදී යන්න කියලා කිව්වෙත් නැහැ. මගේ ආරාධනාවකින් ආපු නැති පුතා මගේ ආරාධනාවකින් තොරව ලෝකෙන් ගියා. ඉතින් ඇයි මා කනගාටු වෙන්නේ? මං කනගාටු වෙන්නේ ඒ මගේ ආරාධනාවකින් ආපු නැති ළමයා පිළිබඳ මම බලාපොරොත්තුවක් තිබ්බොත් නේද මං දුක් වෙන්නේ කියලා. දැන් මේ හිතන්නකො, දැන් අපි හිතනවා මිනිස්සෙක් දකින්නවා. අපි කියනවා මේ මිනිස්සයා මැරේවා කියනවා. තව කෙනෙක් ඒ මිනිස්සයා මේ මිනිස්සයා මගේ හොඳම යාළුවා මැරෙන්න එපා කියනවා. දැන් ඒ මිනිස්සයා මැරෙනවා. ඒ මිනිස්සයා මැරුණාට පස්සේ එක්කෙනෙක්ට සන්තෝෂයි. තව එක්කෙනෙක්ට දුකයි. දැන් මට එකම මරණය එක්කෙනෙක්ට සන්තෝෂය ගෙනෙලා දුන්නා, තව කෙනාට දුකක් දැල්ල දුන්නා. දැන් එකම සිද්ධි එකම මරණය සතුටුයි දුකයි. මොකද එක්කෙනෙක් බලාපොරොත්තු තිබ්බ මේ මිනිස්සයා මගේ හතුරේ මැරෙන්න ඕන කියලා. එයාගේ බලාපොරොත්තු ඉෂ්ටු වුණානේ මැරුණාම. ඒ නිසා එයා සන්තෝෂයි. මෙයා බලාපොරොත්තුනේ මේ වගේ යාළුවා මැරෙන්න එපා කියලානේ. එයාගේ බලාපොරොත්තු මොකද උනේ? විඳගන්න. ඒ නිසා එයා දුක් විඳා. එන තේරෙන්නේ ජීවිතේ දුක දැනෙන්නේ ඒ කිසි කෙනෙක් ලෝකෙ මැරෙන දැන නෙමෙයි, අපේ බලාපොරොත්තු විඳ වැටෙන ප්‍රමාණයට සාපේක්ෂව. ඉතින් මං හරි මොකද බලාපොරොත්තු දෙන්නේ? ප්‍රශ්න ඉවරයි. බලාපොරොත්තු අතර දැමන ගේ ජීවත් වීම හෝ මරණය පිළිබඳ කිසිම අදහසක් දෙන්නේ නැහැ. කිසිම දුකක් දැනෙන්නේ නැහැ. ඇයි? බලාපොරොත්තු නැහැ. බෞද්ධ කියන්නේ එහෙම කිසිම ස්ථිර සදාකාලික බලාපොරොත්තු තියන අයට නෙමෙයි. ඊට පස්සේ අහපව සක්වදේව විතර යනවා සහෝදරිය ළඟට. සහෝදරිය ළඟට ගිහිල්ලා කියනවා මේ කියනවා දැන් ඔයාගේ සහෝදරයා නැති වුණේ. ඉතින් ඔයාගේ සහෝදරයා නැති වුණ එක ගැන ඔයාට කිසිම දුකක් නැහැ වගේ ඔයා ඉන්නවා සතුටින්. ඇයි සහෝදරයාට අකමැත්තෙන්ද හිටියේ කියලා. එතකොට කියන අපෝ එහෙම නැහැ. හැබැයි ඉතින් මම ඇඬුවා කියලා කොච්චර මෙතන වැළපුණා කියලා මගේ සහෝදරයා ආයේ මට සහෝදරයෙක් කියන්නේ නැහැ. මම තව පොඩ්ඩක් කෙට්ටු වෙන එක විතරයි වෙන්නේ. තව ටිකක් අඬලා කෙට්ටු වෙන එක විතරයි වෙන්නේ. ඉතින් එතනින් එහාට කිසි දෙයක් වෙන්නේ නැහැ. අනිත් දෙක ඉතින් මං ඇඬුවොත් මං අඬන්නේ මට වෙච්ච පාඩුවටනේ කියලා කියනවා. දැන් ඒක බලන්න මේ ජාතක කතාවේ කියන්නේ හරි ගැඹුරු. අපි ජාතක කතාව පරණ ගියා මේ අත්හැර දාගෙන ඒ වගේ ලොකු දර්ශනයක් තියෙන හොඳට බැලුවොත් දැන් බලන්න ඇයි ඇත්තටම ඇයි කියන වචන දිහා බලන්න. අහන් අරන්නේ මට වෙච්ච පාඩුව. දැන් අපි එක එක්කෙනා මෙතන දුක් වෙන්නේ අපිට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට විතරයි. කිසිමුදුතුමාගේ ජීවිතය කියනවා කිසිමුදුතුමා ආධ්‍යාත්මික වෙන්න පටන් ගත්තේ දවසක් මේ මල්ලි හැරුණා. මල්ලි හෝ අයියා මල්ලිකේ මට මතක හැටියට ඒ සහෝදරයා මරුණාට පස්සේ ලොකු දුකක් ආවා. ඊට පස්සේ ගහක් යට ඒ දුකේ වාඩිලා ඉද්දී දැක්කලු තව මිනිස්සෙක් මිනිහක් අරගෙන යනවා. ඒ එතකොට මෙයා මේක දිහා බලන් හිටියාම මෙයාට තේරුණාලු දැන් මම මේ මිනිස්සයා උස්සගෙන යන අරගෙන යන මැරිච්ච මිනිස්සයා මට
කිසිම දුකක් දැනෙන්නේ නැහැ ඇතුළට. ඒ මියාවසන් යදි මට හරි දුකයි. කියලා මගේ කියන්නේ මගේ මල්ලි මරණය නැති මම අඳාවැළපුණා. ඒත් මියාම ගිනියද කිසි දුකක් නැහැ. ඒතරම් තේරෙනවලු. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මට වෙච්ච පාඩුවේ. මොකද අතරදී නැති වුණේ මට මල්ලිගේ. මෙතනදී මට නැති ඉඳ දෙයක් නැහැ නේ මට වෙච්ච පාඩුවක් නැහැ නේ. එහෙනම් දරුන් ගන්න එහෙනම් අපි මලගල් වල අඳන්නේ මොකක් කියන්නේ? මට වෙච්ච පාඩුක කියන්නේ ඒකවා ලෝකෙදේ ලොකෝ ලැජ්ජයි. මේ මලගල් කියලා Tamanට වෙච්ච පාඩුක කියන්නේ අඳනවා කියන්නේ. මට නැති මට වෙච්ච පාඩුව. දැන් හොඳට නැද්ද කියලා බලන්න අපි හැමෝම දුක් වල දුක් වෙන Tamanට උන පාඩුවේ ප්‍රමාණයට විතරමයි. Tamanට වෙච්ච පාඩුවේ මට පුතේ නැතුව මට සහෝදරේ. ඒ ඔක්කොම මට වෙච්ච පාඩුවන කියන්නේ. ඒක මට කන්න දුන්නා මට සැලකුවා මාව බලාගත්තා. ඒ ඔක්කොම කී කියන්නේ බලන්න මට වෙච්ච පාඩුව කී කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා සහෝදරී කියලා ඉතින් මම එහෙම මේ මට වෙච්ච පාඩුව කී කියලා මම දුක් වෙන්නේ නැහැ. අපි බොහොම සතුටින් යාට ඒ පින අනුමෝදන් කරනවා. ඊට පස්සේ යනවා බිරිඳ ළඟට. බිරිඳ ළඟට ගිහිල්ලා මේ අහලා ඉතින් ඔබේ ස්වාමී පුරුෂයා නැතුව ඉතින් ඔබ කිසිම දුකක් නැතුව සතුටින් ඉන්නේ ඔබේ ස්වාමී පුරුෂයාට අකමැතිද හිටියේ කියලා. කියලා එහෙම එකක් නෙවෙයි මට ස්වාමී පුරුෂයාගේ මරණය තවත් හයියක් වුණා කියලා කියනවා. ඒක අහනවා. කියනවා මම ඇඬුවොත් හරියට එක පුංචි ළමයි කරන වැඩක් වගේ අහන ඔයා දැකලා තියෙනද පොඩි ළමයි පොඩි කාලේදී හඳ අම්මේ මට හඳ ගෙරෙලා දෙන්න කියලා අඬනවා. අම්මේ මට හඳ ගෙරෙලා දෙන්න කියලා ඇඬුවට කවදාක් පොඩි ළමයට හඳ ගෙරෙලා දෙන්න බැහැනේ. ඒ වගේ තමයි දැන් මගේ මහත්තයා මේකේ ඇති මම අඬනවා කියන්නේ ආයේ මගේ මහත්තයා මේකා කියලා ඒක නිකන් අර පොඩි ළමයේ හඳ ඉල්ලලා දුක් වෙනවා වගේ හඳ ඉල්ලලා දුක් වෙනවා වගේ වැඩක්. කියන මම එච්චර මොඩ නැහැ. හැබැයි මම ඒක හයියක් කරගත්තා. මගේ මහත්තයා මරණා මගේ මරණයත් මිදි ඉක්මනින් වෙන්න පුළුවන්. ඒක ඉස්සලා මම මගේ තව තව ආධ්‍යාත්මික ශක්තියක දියුණු කරගන්න ඕනේ. භෞතික දවලට වැදලා තේරුමක් නැහැ නේදලා. ඒ හයිය ගන්න නිසා මා කිසිම දුකක් නැහැ. ඊට පස්සේ යනවා ගෙදර මෙහි කාර්යාලය ළඟට. අහන ඔබේ හාම්පුතා මැරුණේ. ඔබේ හාම්පුතා මැරුණා ඉතින් ඔබ කිසිම දුකක් නැහැ වගේ ඉන්නේ ඇයි කියලා. කියලා හාම්පුතා සැරද කියලා. අපෝ නැහැ හරි කරුණාවන්ත කෙනෙක්. හැබැයි ඉතින් අපේ ගෙදර කුස්සියේ වළඳක් කැඩුණොත් එහෙම කෑලි කෑලි වලට වළඳක් කැඩුණොත් එහෙම කෑලි 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 වලට ඉතින් අහපෝ ඕක එකතු කරලා හදන්න බෑනේ. ඉතින් මගේ සවාල් හාමුදුරුවෝත් ඒ වගේ තමයි. ඉතින් ඉඳලා විනාශලා ගියා. ඒ ආයතන හය මිදී විනාශ වී ගියා. ඉතින් මේ පංචස්කන්ධේ විනාශ වුණා. ඉතින් අහා ඉතින් ඒක ආයේ පුද්ගල ස්වරූපයෙන් ඉන්නේ නැහැ. ඒ කියන්නේ කුමක් නිසා දුක් වෙන්නේ කියලා. ඉතින් එතකොට දරුවන්ට මේ බෞද්ධයෙක් කියලා කියන්නේ හැම මරණයකටවත් ජීවිතයේ කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ. ඒ කම්පා වෙන්නේ ඔවුන්ට ජීවිතය පිළිබඳ දර්ශනයක් තියෙනවා. දැක්මක් තියෙනවා. ඔවුන්ගේ දර්ශනය තමයි අපි සම්මා දිට්ඨිය කියලා